ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50000 ඉක්මවයි මෙරටින් හමු වූ එංගලන්ත නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයා එංගලන්ත ක්‍රීඩකයෙක් සෞඛ්‍ය අංශ පවසයි එජෝපයේ තනතුරු වල වෙනසක් නායකත්වයේ වෙනසක් නැහැ නැගිනහිර පර්යන්තය වෙකුණන්නේ බදු දෙන්නේ නැහැ ජනපති වෘත්තීය සමිති නියෝජිතින්ට පවසයි ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෑන් නිදහස් රටක් වශයෙන් ඉදිරියට යන්න නම් අභියෝගවලට මුහුණ දෙන්න රාජ්‍ය ඇමති දුමින්ද කියයි භාෂණයේ නිදහස වෙනුවෙන් සජිත් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක ප්‍රතිවෙන් දේශීය පුවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම සිදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ වරාය වෘත්තීය සමිති නියෝජිතින් සමග අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. මේ අතර වරාය වෘත්තීය සමිති පවසන්නේ ජනාධිපතිවරයා සමග අද පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවයි. වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම වරාය අධිකාරිය සතු විය යුතු බවයි වෘත්තීය සමිති වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම සම්බන්ධයෙන් රජය සූදානමක් පවතින බවට චෝදනා කරමින් වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ පසුගිය දිනවල දිගින් දිගටම දැඩි අරගලයක නිරත වුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිසේත්ම විකිණීමට හෝ බදු දීමට ඉඩ ලබා නොදෙන බවටයි මේ සම්බන්ධයෙන් ජාතික සංවිධානයක්ද පසුගියදා වෘත්තීය සමිති රැසක් එක්ව පිහිටවාගත් අතර ඊයේ දින ජනතා විමුක්ති පෙරමුණද නැගෙනහිර පර්යන්තය බේරා ගැනීම වෙනුවෙන් වූ විරෝධතාවයක් ගාලු මෝදරදී සංවිධානය කර තිබුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විශේෂ භාර අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම වරාය වෘත්තීය සමිති සමාජිකින්ගේ සහභාගිත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් මේ පිළිබඳව පැවැත්තුණා. මෙහිදී වරාය වෘත්තීය සමිති නියෝජිතින් වරාය අමාත්‍යවරයා සහ ඊට අදාළ පාර්ශව ගණනාවක් දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර ජනාධිපතිවරයා අද සිය ස්ථාවරය පැහැදිලි කරනු ලැබුවා. එහිදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ සිදු නොකරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතින්ට ප්‍රකාශ කර තිබෙන්නේ. පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසුම් ගතව තිබුණු බවත් ගිවිසුම් පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවකින් පසුව 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරී භාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රාජ්‍යයට සම්පූර්ණයෙන් බදු දී තිබූ බවත් තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා රජයට 51%ක අයිතිය සහ ඉතිරි 49% ඉන්දියාවේ අදානි සමාගමටත් වෙනත් පාර්ශවයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර වරාය වෘත්තීය සමිතිය ප්‍රකාශ කර සිටියේ අද දින ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව සාර්ථක නොවු බවයි. තමන්ගේ ඉල්ලීම වන්නේ 100%ක්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය සතු විය යුතු බවත් 51%ක අයිතිය පමණක් ලබා ගැනීම තම අරගලය නොවු බවත් මෙහිදී වරාය වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා. තමන් බලාපොරොත්තු වූ අරමුණ ඉටු නොවීම හේතුවෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බේරා ගැනීම සම්බන්ධයෙන් පසුගියදා පිහිටුවාගත් ජාතික සංවිධානයේ සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද වරාය වෘත්තීය සමිතිය සියත ප්‍රවෘත්ති අංශය සමග වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. අද දින මෙරටින් නව කොරෝනා ආසාදිතින්
හයසිය අසූහත් දෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 50000 සීමාව ඉක්මවා ගියා. මේ අතර කොරෝනා වෛරසයේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් අද වාර්තා වූ අතර මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 247 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් හමු වූ එංගලන්තයේ නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයා දැනට ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ. कोविड वायरस से नव प्रभेदे मूलवरट वार्ता उये एंगलांतेन मेम वायरस प्रभेदे सुविशेषीतावे वन्ने अनेक कोविड वायरस प्रभेदे अंट वडा सियट 70 वेगिन व्याप्त वीमय एसेम मे लमुंट संप्रेषण वीमे वेडी हेकियावक्त बवतिन बवटाय विद्याज्ञ मते वी एत्ते उन वियलिकेस्स सेम प्रतीक्षाव तेट्टुव रसे हो सुवंद नदनीम हिसरादे ओक्कारे हो वमनय पाचनय मांसपेशी हो संधिवेदना वेनी रोग लक्षण कोविड 19 वायरस से पोदु रोग लक्षण वन अतर ससन अपहासुता पपुए निरंतर वेदना हो पीड़ने सेल्सियस अंशक 38ට වැඩි ඉහළ උෂ්ණත්වය කොවිඩ් 19 වෛරසයේ දරුණු රෝග ලක්ෂණ ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නිල වෙබ් අඩවිය දක්වා ඇත්තේ කොවිඩ් 19 වෛරසයේ මෙවැනි රෝග ලක්ෂණ දක්වද මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය සමහරහද ව්‍යාප්ත වීම ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා එසේම අදාළ වෛරසයේ පෑ නවයක කාලයක් මිනිස් සමමත ක්‍රියාකාරීව පවතින බවටයි ජපාන් පරීක්ෂකින් පිටසක් විසින් සිදු කළ අධ්‍යයනයකදී හෙළිවිය ඇත්තේ එලෙස එංගලන්තයෙන් ආරම්භ වූ නව කොවිඩ් වෛරසය මේ වන විට ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, ජපානය, ස්පාඤ්ඤය, ස්වීඩනය හා ප්‍රංශය වැනි රටවලින්ද වාර්තා වී තිබෙනවා. අදාළ නව වෛරසය මෙලෙස ලොව බොහෝ රටවලට ව්‍යාප්ත වීම හමුවේ එහි බලපෑම මේ වන විට ශ්‍රී ලංකාවටද එල්ල වී අවසන්. ඒ එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයෙකු හට අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමට සමගයි. එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්තයේ අපිට මේ අවස්ථාවේදී හමු වෙන නව ප්‍රභේදය බවට හඳුනාගෙන विशेष प्रभेदेट सापेक्ष सिद्धुवेन मरण हो रोगी उत्सन्न वीम अडूना मे रोगे वेगेन प्रतिरेन्न पुलुवन निसा रोगी वेन रोगीन प्रमाणे वेडी वेन्न पुलुवन एहा समानुपातिकव रोगे उत्सन्न वेन प्रमाण्यात मे यन प्रमाण्यात वेडी वेन्न पुलुवन ए अपे सौख्य पद्धतियट दगा गन्न बेरी वेन्न पुलुवन इतामत्म विशाल वशयेन प्रतिरेन्न गत्तोत ए निसा मे वैरसे अपे रटतुलट अतुल वीमट तियेन हेकियाव अवम किरीम सदा उपरीम उत्साहय अपि योदा गत युतुयि එංගලන්තයෙන් පැමිණි විදේශිකයෙක්ගෙන් තමා එන සෑම දිනාටම අපි ගන්නා වූ ආරක්ෂිත ක්‍රියාමාර්ග කොහොමත් අරගෙනයි තිබුණේ ඒ නිසා මේ පුද්ගලයා හරහා මේක තවදුරටත් පැතිරීමට තියෙන ඉඩකඩ ආරම්භයේ සිටම වළක්වලායි තිබුණේ ඒ නිසා මම හිතනවා ඒ සම්බන්ධයෙන් අපිට ඒ ගැන විශේෂයෙන් චකිතයක් ඇති කර ගැනීමට තරම් අවශ්‍ය වෙන එකක් නැහැ අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග සියල්ලම වාගේ අරගෙන තියෙනවා අලුත් ඔව් ඒක තමයි ඒ පුද්ගලයා ගැන තමයි අපි මේ මෙච්චර කතා කරේ මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වීම හමුවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 448 දෙනෙකු හා කතානායකවරයාද ඇතුළුව තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුද අද දින PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එසේම අනිද්දා දිනේදීත් PCR පරීක්ෂණ සිදු කරන අතර එය පෙරවරු 9 සිට පස්වරු 12 දක්වා පමණක් සිදු කරන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර නන්දු මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසි විටකත් විදේශ රටකට විකිණීමට හෝ බදු දීමට කටයුතු නොකරන බව පවසන රජය මේ වන විටත් ඒ විකිණීමට අදාළ කැබිනට් පත්‍රිකා අනුමත කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අභිසිංහ මහතා පවසනවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ග්‍රාමත්ව පාර්ලිමේන්තුවද ප්‍රකාශ කළා නැගිනහිර ජැටිය කිසිසේත්ම කිසිම සමාගමකට බදු දෙන්නේ නැහැ ඒක රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක කරනවා කියලා වර්තමාන වරාය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා මේ කැබිනට් පත්‍රිකාවේ
තියනවා ආයෝජකෙක් මෙම වරාය සංවර්ධනය සඳහා ගෙන්නන්න ඕනේ ඒ ආයෝජකයා ඉන්දියාවේ අදානි සමාගම විය යුතුයි කියලා. නැගිනිර පර්යන්තය පිළිසකර කිරුවට පස්සේ දවසකට ආදායම කෝටි 10කට වැඩි එනවා. කෝටි 10කට වැඩි දවසක ආදායම ලබා ගන්න පුළුවන් මෙම වරායෙන් රුපියල් කෝටියක් වෙනුවෙන් ඉන්දියානු සමාගමට බදු දීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ප්‍රභාකරන් කියලා තියෙනවා සිංහලට මතක තියෙන දවස් 7යි කියලා. මේක හැම වෙලාවෙම මතක් කරන්න. මතක් නොකරන තාක්ක ඊළඟ පාරට ඡන්ද දෙයි. ඡන්ද දුන්නා මේ වෙනේව තමයි. දැන් ඔය ඩොලර් බිලියන 2700කට මේක දෙන්න යන්නේ. ඔය කොමිසින් දඩි. වෙන මොකටද? හැම එකෙම කොමිස් ගන්න තමයි දෙන්නේ. එහෙම දූෂිතයන්ට බලය දුන්නා වෙනේව තමයි. දැන් කෑ ගහලා වැඩක් නැහැ. දැන් ස්වාමීන් වහන්සේලා බලයටපත් කරලා දැන් කියනවා වෙන්දේසි කාර්යයෙන් අපි බලය දුන්නලු. හොරුන්ට බලය දුන්නා මේක බලාපොරොත්තු වෙන්න ඕනේ. භාෂණයේ නිදහස සුරකම යන වැයෙන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පසුරුවේ නිදහස් චතුරශ්‍රී අභියසදී පැවැතුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමකී ජනබල වේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ අයිතිය ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද කතානායකවරයා වෙත ලිපියක් බාර දී තිබෙනවා. මේ අතර භාෂණයේ නිදහස සොරකිමු යන මෑයෙන් සමගි ජනබල වේගයේ සංවිධානය කළ උද්ඝෝෂණයක්ද අද පස්වරුවේ නිදහස් චතුරශ්‍රේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ සියලුම පුරවැසියන්ට භාෂණයේ අයිතිය දේශපාලනය කිරීමේ අයිතිය මේ සියලුම අයිතීන් අපේ රටේ ජනතාව සතු මූලික අයිතිවාසිකම් හරින් ප්‍රනාන්දු මැතිතුමා ස්වකීය අයිතිය භාවිතා කරමින් තුමගේ අදහස් ඉදිරිපත් කරා. ඒ අදහස් වලට විරුද්ධව යම් යම් ප්‍රකෝපකාරී ක්‍රියාදාමයන් සිදු වෙනවද ඒ අපි තරයේ හෙලා දකිනවා. එතුමාට යම් කිසි ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වෙනවා නම් ඒ ප්‍රහාරය අපි සලකන්නේ අපිටම පෞද්ගලිකව එල්ල වෙන ප්‍රහාරයක් හැටියට. ඒ වගේම අපි මතක් කරන්නට ඕන රංජන් රාමනායක මැතිතුමා ලක්ෂයකට වැඩි ජනතාවගේ ජනවරමින් පත්තුණු මහජන නියෝජිතවරේ. එතනදී ඉස්මතු වන්නේ ජනතා ස්වෛරීත්වය. ජනතා ස්වෛරීත්වය කාටවත් කෙලසන්නට බෑ. එතුමාගේ මන්ත්‍රී භාවය ආරක්ෂා කරන්නට අපි නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ගත හැකි සියලුම පීවර අරගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතා නියෝජිතයි කිසිම කෙනෙක් මොන පක්ෂයේ හිටියත් ප්‍රභාකරන්ට අත්වෙච්ච ඉරණම වගේ ඉරණමකට එවැනි දඬුවමකට මුහුණ දෙන්න කිසිසේත්ම ඒගොල්ලොන්ගේ ජීවිතයේ එවැනි තත්ත්වයක් ඇති නොවිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මුල්කඩ තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තු විශේෂ වරප්‍රසාද තියෙනවා. නීතිය හමුවට ගෙනියන්න බැරි විදිහටත් මහ ජනතා නියෝජිතින්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලේදී විටින් විට එතුමා කිව්වා ලැබුව නිදහස නැති කරගෙන ඊට පස්සේ අඬන්න එපා කියලා. ඉතිහාසයේ ලසන්ත වික්‍රමතුංගට දවස් දෙකයි තර්ජන එල්ල වෙලා ලසන්ත වික්‍රමතුංග මහපාරේ වෙඩි කාලා මැරුණා. ඒ වගේම තමයි මාධ්‍ය ආයතන වලට තර්ජන එල්ල කළා දවස් දෙකයි තුනයි. ඒ මාධ්‍ය ආයතන වලට ප්‍රහාර එල්ල වුණා. මාධ්‍යවේදීන් බර ගණනකට අනිත් චරිතේ රඟපාපු කාලේ එහෙම දේවල් එදා ඉතිහාසයේ සිද්ධ වුණා. අපි දන්නේ ඒවා කවුද කරේ කියලා. හැබැයි එතුමා ආරක්ෂක ලේකම්වරයා ඉන්න කාලේ තමයි ওই සිද්ධි නුනේ. කට වහන්න ඕන වුණා. තග දාන්න සිද්ධ වුණා. මරපුවා ගැන කතා වුණා. හිට්ලර්වත් මතක් වුණා. රටක් වශයෙන් ඉදිරියට යාමට නම් අභියෝගවලට පසුබට නොවි මුහුණ දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්. පිළිකා රෝගය එහි මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමටත් ශරීරය තුළ එහි ව්‍යාප්තිය අනාවරණය කර ගැනීමටත් භාවිත කරන ක්‍රමවේදයක් වන පෙට් පරිලෝකන සේවාව ලබා ගැනීමට හැකිවන පරිදි FDG ඖෂධයේ ශ්‍රී ලංකාව තුළ නිපදවීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද සිදු කෙරුණා. මෙම ගිවිසුම අත්සන් තැබුවේ පරමාණුක බලශක්ති මණ්ඩලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ වෛද්‍ය සැපයුම් අංශ අතරයි. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ මහාචාර්ය චන්න ජයසුමනන අභියෝගයට අපි ආපස්සට යනවා නම් අපිට කවදාවත් ජාතියක් විදියට රටක් විදියට නැගී සිටින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැමෝම දන්න කාරණයක් මේ පිළිකාවත් එක්ක විශාල පිරිසක් බැට කනවා ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. හැබැයි මෙවැනි දේ තුලින් අපට පුළුවන්කම ලැබෙනවා ජීවිතේ පිළිබඳව බලාපොරොත්තුවක් නැතුව හිටපු සියලු දෙනාටම බලාපොරොත්තුවක් ඇති කරන්න. අපිට පුළුවන්කම ලැබෙයි තව වර්ෂ කීපයක් යනකොට පිළිකාවලි මිය ගියපු ප්‍රමාණය මිය යන ප්‍රමාණය අඩු රටක් බවට පත් කරගන්න. අප පාවිච්චි කරන එළවලු පළතුරු පලා වර්ග බහුතරයක අසාමාන්‍ය මට්ටමින් කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා බැර ලෝහ අඩංගු. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන ඇතැම් කෘෂි රසායනික ද්‍රව්‍ය විකිරණශීලී මූල ද්‍රව්‍ය තෝරියම් වගේ දේවල් යුරේනියම් වගේ දේවල් අසාමාන්‍ය ප්‍රමාණ වලින් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලේ මම හිතන්නේ එකතුවක් තමයි අද මේ පිළිකා රෝග වැඩි වෙන එක. ඉතින් ඒ සම්බන්ධයෙන් උත් අපි රටක් හැටියට හිතලා යම්කිසි පිළියමක්
යොදන්න ජෝසප් පරරාජ සිංහම් ඝාතන සිද්ධියට අදාළ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවදේස තුරේ චන්ද්‍රකාන්තන් හේවත් පිල්ලයන් නිදුස් කුට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය අත නියෝග කළා. දෙදස් පහ වසරේ දෙසැම්බර් මස 25 වනදා දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජ සිංහ මහතා මඩකලපුව ශුද්ධ වූ මරියා දේවස්ථානයේ නත්තල් දේව මේ අතරතුර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් හේවත් පිල්ලයන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය අද නියම කළා. ජෝසප් පරරාජ සිංහ මහතා ඝාතනය සම්බන්ධයෙන් 2015 වසරේදී ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිල්ලයන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන එදින ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. වසර 4කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පිල්ලයන් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු ජෝසප් පරරාජ සිංහ මහතා ඝාතන නඩුවෙන් අපමත මුදා හැරීමට මඩකලපුව මහාධිකරණය පසුගිය වසරේ නොවැම්බර් මස 24 වනදා කටයුතු කළා. පසුගිය ජනවාරි 11 වනදා නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිල්ලයන්ට එරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව ප්‍රකාශ කර තිබුණා. පිල්ලයන්ට එරෙහි නඩුව අද දින යලි මඩකලපුව මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුව අතර එෙහිදී මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී.එස්. සුසේදාසන් මහතා ජෝසප් පරරාජ සිංහම් ඝාතන නඩුවෙන් පිල්ලයන් ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කරන බවයි ප්‍රකාශ කළේ. මෙතර නාවික හමුදා නෙලධාරීන් පිරිසක් විසින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයට ඉකුත් ජනවාරි මාසයේ කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අද අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපමත මුදා හරින බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඇතුළු තනතුරු සඳහා සමාජිකින් පත්කිරීමේදී දැඩි ගැටලුකාරී තත්වයන් පසුගිය කාල සීමාව තුළම උද්ගත වුණේ විසඳාගත නොහැකි තැනටම පත්වෙමින් එජාප නායකත්ව අර්බුදය දිනෙන් දින උත්සන්න වෙද්දී නියුච්ච නායක දුරේ සඳහා රුවන් විජේවර්ධන මහතා පත් කරනු ලැබුවා. නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් රසක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ අසුන රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි කරමින් අද දින පක්ෂයේ ඉහළ තනතුරු සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ උපනායකවරයා ලෙස අකිල විරාජ් කාර්යවස මහතා පත් කර ඇති අතර පක්ෂ සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන මහතා පත් කර තිබෙනවා. නව මහලේකම් දොරේට පත් කර ඇත්තේ පාලිත රංගිවණ්ඩාර මහතායි. නියුච්ච ලේකම්වරයා ලෙස නාලක කොළොන්නේ සහ සහකාර ලේකම්වරිය ලෙස අනුමා ගමගී මහත්මිය පත් කරනු ලැබුවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභාපතිවරුන් ලෙස අර්ජුන රණතුංග මහතා සහ ඩී.එම්. ස්වාමිනාදන් මහතා පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. උපසභාපතිවරුන් ලෙස දයා ගමකි සාකල රත්නායක සහ සුනිත්‍රා රණසිංහ යන සමාජිකයින් පත් කරනු ලැබුවා. භාණ්ඩාගාරික ලෙස පත් කර ඇත්තේ ඒ.එස්.එම්. මිස් බා මහතායි. කෙසේ වෙතත් වසර 26ක කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ තනතුරේ කිසිදු වෙනසක් අද දිනේත් සිදු වූයේ නැහැ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති. අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. විසියක වර්ෂයේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය නායකතුමා විසින් ප්‍රකාශයට පත් කළා.
අත්වාසියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ 20යි 21 වර්ෂය සඳහා අවශ්‍ය කරන ඉලක්ක සම්පූර්ණ කිරීම සඳහා ඉදිරි සතියේදී අපි නැවත රැස් වෙලා ඉදිරි තිබෙන පුරප්පාඩු පුරවලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ උදවියත් එක්සත් ජාතික පක්ෂයේ නොවන කණ්ඩායමනුත් වෙනත් දේශපාලන මතධාරණ සියලු දෙනාගේම ගරුතර මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාගේ මතය රනිල් වික්‍රමසිංහ නායකතුමා එය පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒක තමයි සමාජ මතය. එතුමා ඒකතාව පාල කරත් නොකරත් එතුමායි කටයුත්ත සිදු කළ යුතු තිබෙනවා. පක්ෂයේ සිදු කරේ නියෝජ්‍ය නායක තනතුරේ ඉඳලා ඉදිරියට අනිත් තනතුරු වල සිදු කිරීම පමණයි. යනෝ නියෝජ්‍ය නායකවරයා වශයෙන් රුවන් විජේවර්ධන මහත්මයා පත් කරලා තිබුණේ ඡන්දයෙන් පත් කරලා තිබුණේ එතුමාගේ පත්වීම ඉදිරියටත් ඒ විදිහටම පවතිනවා. අද රටට නායකයෙක් අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ රටට නායකයා අවශ්‍ය වෙන්නේ මේ තියෙන අර්බුද වලින් රට ඉදිරියට ගෙන යාම සඳහා බේරා ගැනීමට ඒකට මුහුණ දී හැකි පුද්ගලෙක් අවශ්‍ය වෙන්නේ. සෙල්ලක්කාර කෝඩුකාර ගැලරිය පිනවන චූන් කරන නායකයෝ මේ රටට වැඩන්නේ නැහැ. දැන් එවැනි නායක ගැලරිය පිනවන නායකවන්ට දීලා තමයි රටේ ජනතාව මේ තත්ත්වෙට මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තියෙන හැකියාවක් තියෙන දැනුමක් තියෙන මිනිහෙක් මේ රටට නායකත්වයට අවශ්‍යයි. ඒ නිසා අපි ශක්තිමත් නායකත්වයක් මේ මොහොතේ වෙනකොටත් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඒ කියන්නේ ගැහුවත් වැටෙන්නේ නැති වැටුණත් නැගිටින්නට පුළුවන් නායකත්වයක් මේ පක්ෂය තුල තියෙනවා. දිවයිනේ පළාත් කිහිපයකට අද දිනේත් වැසි ඇතිවිය හැකි බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පැවති වැසි තත්ත්වය හමුවේ ප්‍රදේශ රසක ජලාශවල වාන්තුරුට විවෘත කිරීමත් සමග බොහෝ ප්‍රදේශවලට ගම්මතුරු තත්ත්වයක් හටගෙන තිබෙනවා. දින කිහිපයක සිට පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රසක වාන්තරට විවෘත කර තිබෙනවා. ඒ අනුව අද උදැසන වන විට නාච්ච දුව වැවේ වාන්තරට 6 අඩි 4 පැකින් විවෘත කිරීමට නාච්ච දුව වැව බාර ඉංජිනේරු කාර්යාලය පියවර ගත්තා. මේ හේතුවෙන් මෙහි ජලය මල්වතු ඔයට මුදා හැරෙන බැවින් නාච්ච දුව වැව සහ මල්වතු ඔය ආසන්නයේ පහත් බිම්වල පදිංචිකරුවන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි වැව බාර ඉංජිනේරු කාර්යාලයේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එමෙන්ම පැවති වර්ෂාපතනය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක්ද මෙලෙස ජලයෙන් යට වී තිබුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ පවතින ගංගතුරු තත්ත්වය යටතේ මෙම ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බවයි. පොළොන්නරුව පරක්‍රම සමුද්‍රයේ සහ කවුඩුල්ල වැවේ වාන්තරට විවෘත කිරීමත් සමග මැදිරිගිරි සිට සෝමාවතිය දක්වා වූ පඹුරාණ සුංගාවිල මාර්ගය මෙලෙස ජලයෙන් යට වී තිබුණා. මේ පිබුරුත්තෑව ජලාශයේ වාන්තරට විවෘත කිරීමත් සමග පැවති තත්ත්වයයි. එමෙන්ම කිලනුච්චි ප්‍රදේශයේ ඉරණමඩු ජලාශයේ වාන්තරට 14ක් විවෘත කිරීම හේතුවෙන් කන්දවාලී ප්‍රදේශයේ ගම්මන රසක් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. මේ ගාල්ල ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබූ ආකාරයයි. මෙතර දිවිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී බලකුළු පද්ධතිය හේතුවෙන් මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඒ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් රත්පුර දිස්ත්‍රික්කයේ පල්ලිබෙද්ද සහ කොස්පැටි යන ප්‍රදේශවලට පානීය ජලය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජීය මෙහෙවර වැඩසටහන යටතේ. ගව වෛරස් රෝගය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ගවගල් නිරීක්ෂණය කිරීමේ නිරීක්ෂණ චාරිකාවකට පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරිහා බිත්තරාශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා එක් වුණා. මෙම නිරීක්ෂණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කිතුල්බැහැර අමුණුගම සහ පොල්පිතිගම ප්‍රදේශවල පිහිටි රෝගීට ලක් වූ ගවයින් සහිත ගොවිපළ කිහිපයක් තෝරාගෙන තිබුණා.
සමෘද්ධි සෞභාග්‍ය ගෙවතු වැඩසටහන යටතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආරම්භ කර ඇති ගෙවතු වගාවන් සඳහා පළතුරු පැල 5000ක් බෙදා දීමට කටයුතු කර තිබෙනවා. ඒ බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි කළමනාකරුවන්ගේ මූලිකත්වයෙන් බලපත්‍ර නොමැතිව දෙවතුගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ සැකකරුවන් දෙදෙනෙකු මහනුවර අඩවි වන නිලධාරී කාර්යාලයේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් දෙවතුගයක් මෙලෙස සිය බහරයට ගත් බවයි එම නිලධාරීන් සඳහන් කළේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලි තොමියමෝ හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.